කිතුල් ගහට මිනිහෙක් නැග්ගා රාගන්න. නමුත් අයිතිකාරය එතනට ආපුහාම මිනිය බැහැගෙන ආවා. අයිතිකාරය හපුවම ඇයි ගහට නැගෙ කියෙ කිව මම තනකොළගපන්න ගහට නැක්්ගා නමුත් තනකොල නැතිනි සමම් බැහගෙන එනවා කියලා. ඔයි වගේ තමයි මේ ආණ්ඩුවත්. අරද කරන වැඩ කරලා හොරරකම වංචාව දූෂණය සීනිවලට සීවල නයුත් ගැහුවේ හොමතමයි ගජමිතුරු සමාගම් වලට නිවල ලාබේ ලබා දුන්න පාරිභෝගියකයගේ බඩට ගැහුවා. ඇත්තනම කියන්න දෙයක් නැහැ මොකද ගහේ තනකල නැහැ තින් ඒ වගේ වැඩක්මයි මෙංලයි කරලා තියන්නේ. අ අපි දන්න වසරකට සාමාන්‍යයෙන් රටට අපි සනිිමෙට්‍රික්ටොන් ලක්ස පහමාර තයාමාරක් කතරගෙනවා මේ මුදල්ලාමත්‍යආංශය අනුව මම කියන්නේ මොකද මුදල්ලාමත්ත්‍ය අංශේ පිබරවාරි මාසේ පාලිමේන්තුේ රාජ්‍ය මූල්ල කමිටුවට. ර්තාවක් දුන්න මුදලාමාත්‍යංශේවාතක් ඒ පදනම් කොට ගෙනතම මේ මම විතරේ කියන්නේ. එතකොට ඒ මෙට්‍රික්ටොන් ගේනවා මාසකට හතලිස් පන්දහත් පනස් පන්දහත් අතරේ. දැන් ඔය සීනිවලට සාමානය බද්ධ ගහන්න පෙේෂල් කොමඩිටි ලෙවී කියල ගහනම විශේෂ බාණ්ඩ බද්ධ කියලා ඒ බ විශ්සයි විස්සේ මැයි මාසය වෙනකං රුපියල් තිස් පහයි කිලෝහෙකට. ඊට පස්සේ රජය. අද අපි දේශීය ව්‍යාපාර ගඩනගන්න ඕනේ කියලා ඒ බද්ධ රුපියල් පණහට වැඩි කලා. මේකන එක සාමානයෙන් කියන බොරු කතාව පනහට වැඩි කලා. එතකොට දේශය නිශ්වාදන වැඩිගුනෙත් නැහැ. එක පාරයෙන්ම ඔක්තබර්මාසේ දහතුන්වෙනිද. තීරණයක් ගන්නවා අක්තවර්මාසය දහතුන්වෙනිද මේ බද්ධ අපි අඩු කරන්න ඕන කියලා සත විසි පහකට. පනහාට වැඩි කරලා. එක පාරිම සත විසි පහට පහල්ල හට ගෙනවා. එතකොට රජයට එක පාරින් මහිනමි වෙනවා රුපියල්. අතලිස් නමයයි සත හැත්ත පහක් එක පාරට මහිමි වෙනවා. එහහි මහිමි වෙනොට ඒක පාරිභෝගිකයට යනවනං ඒ පාරිභෝගිකට වාසයක් තියනවා. එක අවිදික කිව්ත් එදාි දන්වාසීීම මිල රුපාලෙ තිස්පහක් කර වුණා. එතකොට මේ අඩුකොත් ය රුපියයාල් හත්ලස් තම සත හැත්ත පහඩුකොත් ඒක රුපිය ලස්වස සුපක්ග කතරවෙනවා කිලෝක මිල. එතකොට මොන අද කළේ ඒ කරලා ඉවර වෙලා ඒටවන්සේ මිලකුත් දැම උපරිම මිලයකලා රුපියල්, ය පහක ප්‍රමිලෙකුද්දම. ඇතකතාම කක්ද. මගේ මගේ කටහන අහන අම්මල දන්නවා මේක විශේෂයෙන්ම අර්ද රපියයා අස්සු පහට හීනකින්වත් සන කිිලෝවක් ගන්න බැරි බවෝ ඔබ සියලු දෙනම දන්නවාසින කිලෝවක් කරපයාලෙකේ ති හායිරු පැලෙකේ තිස් පහට තමයි ග පරිබෝගිහිට කිසිම වාසයක් ලැබුණන හැ. එනම් කාටද මේක ඇතරම වාසය ලැබුණේ මේකේ වාසය ලැබුණේ ගජ මිතුරු සමාගම්වලට. ක මෙහමයි වුණනේ මේක අඩු කරපු ගමම් ගජමිතුළ සමාගම් විශේෂෙන්ම පිරමීට් විල්ම සමාගම බාරින්ම සීන පෑ හතලිස් සටක් තුොලදේ රට ගෙනාව. දැන් සාමාන ලාංක ව්‍යපාරකයෙක් පිටරට ඉදලා ආනායනය කරනවනං බැංකෝට ගිහිල්ල එල්ක් ඇරල අරද ඒ ගනුදෙන්නුව කරන්න ඕනේ ස සති ගනන් යනවා. මොකද ිලතාාලනය කරන්න ඕනේ මිල තිර්ණ කරන්න ඕනේ සමගමත්ත එක් බැංක්කවටයන් ඕනේ. ඔොකම කරන්නඕන මුත් නැෑහතරි සටකින් මෙහටාව ඕකතමයි කියන ගජමිතුරු සමාගම එකක තින සබන්ධතාවයාල් නිසා ඒ අයට පුළුවන් වෙනවා මුහද මැද තියෙන නැව කරවලා අපේ වරායටවලා එක බාන්න. ඒතුරක් නෙමයි ඔය පිරිමිට් විල්ම කියන සමාගමට බොන්්ඩ් ව්‍යහුස්සකක් තියෙනවා. ඔය බොන්්ඩ් ව්‍යහුස්්‍යකේ කියන සීණගෙනල බානවා එතකොට ඔය ඉස්ල්ෙක් ෙල් කොල්ඩිල්ලිේ ෙවන්න ඕේ නැ. ඩ ව්‍යහස්ක තියෙන. අනිත් අපේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකය මොුව අද කරන්න සීණගෙන ව්‍යාපාරිකයන් ඒ අය ඒක ගෙනාපු වෙලායම වරායෙන් ඒක ගන්න ප්‍රථමෙන් ඒගලම් බද්දු ගෙවන්න ඕනේ මේ ලාංකික ව්‍යාපාරික බද්ධ ගෙවල තමයි ඒ අඒ අගේ සීනිගත්තේ නමුත් මේ බහු ජාතික පිරමිඩවිල් ව සමාගමට ොඩ ව්‍යහුස්සක තිබුණ ඒක ඇතුළ සීණිතිබට. මො අදේ අය කළේ සත විසී පහට බද් අඩුකරපු වෙලාවෙද රුපියර පන හිදලා එක පාරින්න බොඩ ව්‍යහස්සකගේ ඒතියෙනඒවා පිටගලා ඒ සත විසි පහගවාලා ඊට පස්ේ මුහද මැදතින නැව්හරෝලා මෙතරනට ගෙනෙල්ල බාලා කෙටිකාලියකින් සියට හැටක විතර. වෙල්ලඳපෝලේ ප්‍රතිශ්ශත්වයක ගුුණ ලබාගත්තාම් අපේ ලාංකික ව්‍යාපාරිකයන්ග කොටස පහල්ලටම ගියා. ඒ කාලය තුළ පමණක් ඔක්තෝවර්රමාසය ඉදලා පෙබරවාරිමාසය වෙනකං විතරක්. ඔය සමාගම ලංකා වෙන්නපොලන්සිේට හතලික් විතර. ග තින් කාර්ද මේක වස්සය ලැබුණේ පරිභුගයටට ලැබුණ නැහැ රජයට අහිමි වනාා මුදල රජයට අහිමි වනේකෙන් අද මේ රටේ තාමත් මිලියන එකටවත් වැැක්සිීන් එක දෙන්න බැරිවෙලා තියෙනවා කෝවි ධහනමයට. රුපියල් බිලියන දහයකින් වැැක්සිීන් එක ගන්න පුළුවන් මුලු රටම නමුත් මේකෙන් විතරක් දැන් එලි වෙලා තියනවා. මුදලාමාත්‍ය අංශයේ රපොත්තුව හරහි ම මේ කතා කරන්නේ. රුපියල් බිලියන පහළවයි දශම නමයක් නැති වෙලා තියෙනවා. මේක ලංකාවේ වෙලා තියෙන ලොකුම වංචාව කියල කියන්න පුළුවන්. අවුරුදු ගණාවකට අපිට කිව්වා. අවුරුදු ගණාවකට බැඳුම්රේ ගැන කිවවා. බොන්ස්කෑම් එක ගැන කිව්වා. මම කැමති ොඩස්කෑම් එක ගැන කතා කරන්න. බෝඩව්‍ය අහුස්ස හරා තමයි මේව කරලා තියෙන්නේ බොන්ඩස්කෑම් ගැන කතා කරන අය. අපි දන්නවා භිගනාකා අධිපති ඒ රපෝත්තුය කිව්වා. බැඳුම් කරේදී රට ආවාසියක් තිබුණ කියලා රුපියල් බිලියන එකයි දශම හතක පමල් රපියල් බිියන එක දශ මහතක් කියන කෝට එකක්සි හැත්තඇවක විතර අපාඩුවක් තිබුණ කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි බැඳුම් කරේදී මහ බැංකුවේ අද වනත් අද වනත් තැන්පතුවක් තියනවායි බැඳුමු කරපු සමාගමේ තැන් පතුවක් තියෙනවා මහා බැංකුව එක හිරකරගෙනන්නවා ඒක බිලියන දොළහක් වෙනවා නැත්නං කෝටි එක්දස් දෙසීයක් වෙනවා. ඒකයන්නේ බැඳම් කරෙන්වත් හොරගන් කරගන්න බෑ. ඒ හොරුමුොත් අන්න නොනේ මොකද ඒකට තැන් පතුවක්තියනවා. මේකෙහිම එකක් නැහැ. මේකේ අහිමවෙලාතිීනවා රුපියල් බිලියන පහලවයි දර්ශම නමයත් එකග කෝටිවලින් කිව්වොත් එක්දස් පන්සිය අනුවක් කෝටි අහිමි වෙලාතියවා. මේකතමයි වෙලාතියෙන ලොකුම වංචාව, මේ රට වෙලා තියන ලොකුම වංචාව මේකයි. අපිට කිව්වානේ යැ ලොකුවට කිව්වා වියත් මග. මේක වියතුන්ගේ වියතුන්ගේ තේරියකද කියලත් මම අහන්න අවශ්‍ය වෙනවා. එනිසා ඒක අපි පාලිමින්තුට ආපුහම මේ ගැසට්ටක කතානායකතුමාට කතා කළලා කතානායකතුමාට කතා කල කිව ගැසට ඉදිරිපත් කරන කොට ඒ කියන රුපියල් පනහහින්දල බදධ සහද විපහට අඩු කරන්න අපි කිවවා අපට චන්දයක් ඕනේ ක කියලැකිව්වා. මම කනගාටුවෙන් කියන්නට ඕනේ. මේ රටේ කතානායකතුමා ඒත් චන්දයට ඉඩදුන්නන්නේ නැහැ. චන්දටීට දුන්නේ නැහැ මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් රුපියලක්වත් අය කරන්නට බැහැ. රුපියලක්වත් වියදං කරන්නට බැහැ. පාරිිමේන්තු අනුමැතිය නැතුව. නමුත් කතානායකතුමා එදා අපිට අවස්ථාව දුන්නේ නැහැ. මම විශ්වාස කරනවා කථනායකතුමා ඇතන පක්ෂපාති වුණා කියලා. දැන් මේ රපර්ත්තුවෙන් හෙළි දරව වෙනවා මෙතන වෙලා තියෙන විශාල වංචාව. අපේ රටේ පාරිභෝගිකයන්ට අපි රටේ අම්මලාට. කුසිේතින්න ගින්න නිවාගන්න බැරි අවස්ථාවකදී සීනිවලින් නොත් බඩටගැහුවා.